දැන් මේ හැම කෙනෙක්ම දන්නවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා හැම කෙනෙක්ම පාඨයක් කියවනවා හැම එකකටම පළමුව දැන් මොනවාගේ වැඩ ආරම්භ කළත් මේ පාඨය කියලා තමයි මේ බුද්ධාගමේ හැම දෙයක්ම ආරම්භ කරන්නේ මේ පාඨය ඇත්ත වශයෙන්ම ධර්මාර්ථයකුත් තියෙනවා ඊට පස්සේ යම් ආකාරයක දැන් අද සම්මතාර්ථයකුත් තියෙනවා සම්මතාර්ථේ නම් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි කියන එක තමයි අද සම්මතයෙන් තියෙන අර්ථය නමුත් ඒක නෙමෙයි මේකේ නියම නිවැරදි අර්ථය ඊට වඩා හුඟක් ගැඹුරුයි මේකේ අර්ථය හරියට තේරුම් ගන්න මේ තස්ස කියන වචනේ තේරුම් ගන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්ස කියන්නේ මෙන්න මේ හේතු නිසා මෙන්න මේ කාරණේ ඉෂ්ට කරගත්තා කියන එකයි තස්ස දැන් ඔය චචක්ක සූත්‍රයේ තස්ස දායාදෝ මෙහෙම තියෙනවා තස්ස කියන්නේ මෙන්න මේ හේතු නිසා මෙන්න මේ ඵලය ඇති කරගත්තා කියන එකයි මොකද්ද ඵලය න මෝ න මෝ කියන්නේ මාගදී වචනය මෝහය සහ මුලින්ම නැති කරගත්තා දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා කියන්නේ මෝහය මානය අවිද්‍යාව සහ මුලින්ම තමන්ගේ සිතෙන් නැති කරගත්ත තත්ත්වය ඒ නිසා නමෝ කියන්නේ මෝහය සහ මුලින්ම නැති කරගත්තා බුද්ධත්වයට පත් වෙච්ච අරහතුන් වහන්සේ බුදුපියාණන් වහන්සේ පසේ බුදුපියාණන් වහන්සේලා මේ සියලුම දෙනා මෝහය සහ මුලින්ම තමන්ගේ සිතෙන් ඉවත් කළා අස් කළා අයින් කළා මේ මෝහය අයින් කළා අස් කළා ඉවත් කරගත්තේ මොන හේතුන් නිසාද කියන එකයි තස්ස හේතු හතරක් ඉදිරිපත් කළා මෙන්න මේ කාරණා එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රියාකාරකම් හතරක් නිසායි මෝහය සාමුලින්ම නැති කළේ එහෙම නැත්නම් මෝහය සාමුලින්ම නැති කරන නිසායි මේ ක්‍රියාකාරකම් හතර සිද්ධ වුණේ කියලා අනිත් පැත්තට ගන්න පුළුවන් මොනවද ක්‍රියාකාරකම් හතර භගවතු වත භාග කරලා බෙදලා විභංග කරලා බෙදා බැලීම තමයි බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල හැටියට බෙදුවා නොයෙකුත් ආකාරයට මේ වත මේ බඹයක් වුණු ශරීර කූඩුව නාම රූප හැටියට බෙදුවා රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට පංචස්කන්ධයක් හැටියට කොටස් බාරකට බෙදුවා ඒ වගේම චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හැටියට බෙදුවා ක්‍රියාකාරකම් 31ක් හැටියට බෙදුවා ඒ වගේ මේ නොයෙකුත් ආකාරයට මේ වත මේ බඹයක් වමනු ශරීරය බෙදලා බෙදලා බලලා ඒ වත භාග කරලා බෙදලා බැලීම තමයි භගවත් ගුණය කියන්නේ භගවත් කියන භගවත මේක දැන් කේතාලෝමානකා දන්තය හැටියට සුත්ලේකට බෙදුවා මේ වගේ තම නොයෙකුත් ආකාරයට බුදුහාමුදුරු මුළු විභංග ප්‍රකරණය කියන පොත්කේම කරලා තියෙන්නේ මේ බඹයක් වමනු ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් එක එක ආකාරයට බෙද 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 බැලීම ඒ බෙද බෙද බැලීමෙන් උනේ මේ ඝන සංඥාව දුව සංඥාව කියන එක එහෙම නැත්නම් සත්ව පුද්ගල ස්වરૂපය සත්ව පුද්ගල සංඥාව ඉවත් කරන්නට පුළුවන් වුණා එතකොට අර මෝහය නැති කරන්න නම් න මෝ කියන தത്വයට පත් කරන්න නම් මේ පුද්ගල සංඥාව සත්ව සංඥාව ඒ නිච්ච සංඥාව සුඛ සංඥාව අත් සංඥාව ඉවත් කරන්න ඕනේ ඒක ඉවත් කරන්නට පුළුවන් වුණේ අන්නර වත බග කළා බෙදලා විභංග කළා බෙදලා බලන දැන් මෙහෙම බෙදලා බලන ක්‍රමයක් මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ධර්මයේ ඉදිරිපත් කළා මිසක වෙන කවුරුත් කවුරක්වත් කිසිම ආගමක විග්‍රහ කළා නැහැ බෙදලා බලලා නැහැ ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට මුල් අවුරුදු 400ක් විතර කාලයක් තුල
විභජ්‍යවාදය කියලා නමකුත් ආවා. මොකද කලේ මේ විභජ්‍ය කියන්නේ මේ වෙන් කර කර බෙද බෙද බලන්න පුරුදු කරගන්න. හැම දෙයක්ම බුදුහාමුදුරුව කරලා තියෙන්නේ ඔය ත්‍රිපිටකයේ මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ මේ බඹයක් වම්න ශරීර කූඩුව නොයෙකුත් ආකාරයට විවිධාකාරයට බෙද බෙද බලන්න මිනිසුන්ට පුරුදු කරලා තියෙනවා. එතකොට ඔය දැන් කොටස් 32ක් හැටියට කේසා ලෝමා නකා දන්ත තටෝ ආදී වශයෙන් කිව්වාම මේක තියෙන්නේ මේ කොටස් 32ක් එකතු කරලා හදාගත්ත ක්‍රියාත්මක වන ඝන සංඥාව. මේ ඝන සංඥාව දුරු වෙනවා මේ කොටස් 32ක වෙන් කර කර බලනවා. ඒ වගේම නාම රූප හැටියට බෙදන්න පුළුවන්. පංචස්කන්ධය හැටියට බෙදන්න පුළුවන්. ආයතන හැටියට බෙදන්න පුළුවන්. තව නොයෙකුත් ආකාරයට බුදුහාමුදුරුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙම නොයෙකුත් ආකාරයට බෙදා බලන්න පුරුදු කළ නිසා ඒක තමයි වත බග කරලා බලන භගවත් ගුණය. ඒ වගේම මේ අරහත් ගුණය කියන්නේ රහ බැලීම අත්හැරිය. දැන් බුදුහාමුදුරුව කලේ මේ ඇහෙන් රූප රහ බලන එක අත්හැරිය. කනෙන් ශබ්ද රහ බලන එක අත්හැරිය. නාසයෙන් ගඳ සුගන්ධ රහ බලන එක අත්හැරිය. දිවෙන් රස බලන එක අත්හැරිය. කයෙන් පහස ලබන රස බලන එක අත්හැරිය. මනසෙන් ධම්ම රහ බලන එක අත්හැරිය. දැන් පුතග්ජන බුද්ධලේ කරන්නේ හැම කිසියම ඇහැපාවිච්චි කරන්නේ රහ බලන. ඒ රහ බැලුවම තමයි අපි මත් වෙන්නේ. ඒ මත් වීම නිසා තමයි අපි මේ උපාදාන කරගන්නේ. අල්ලගන්නේ, අයිති කරගන්නේ, කොට ගන්නේ, එකතු කරගන්නේ, බදාගන්නේ. මේ පංචස්කන්ධය දුකක් බවට පත් වෙන්නේ මෙන්න මේ උපාදානය කරගෙන. ඒක උපාදානය කරගන්නේ මොකටද? දැන් ඇහෙන් ප්‍රිය රූපයක් දැක්ක හැටිය ඒ ප්‍රිය රූපය මම, මගේ, මට, මගේ කියලා අයිති කරගන්න හැම කෙනෙක්ම හදන්නේ උත්සාහ කරන්නේ ඒ රූපයට තණ්හා වෙන්නේ ඒ රූපේ උපාදානය කරගන්නේ මෙන්න මේ රස වැලීමට තියෙන අවශ්‍යතාවය නිසා. යම්කිසි රූපයක් දැක්කහම ඒ රූපයට ඇලෙන්නේ, ඒ වගේම මේ රූපයට ගැටෙන්නේ, ඒ වගේම මේ රූපයට මුලා වෙන්නේ මෙන්න මේ රස වැලීමේ අවශ්‍යතාවයක්, ආශාවක්, තණ්හාවක්, උපාදානය කරගැනීමේ කැමැත්තක්, ආසාවක් හැම පුද්ගලයෙක් තුළම තියෙන නිසා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ අරහත් ගුණය කියන්නේ රහ බැලීමේ ගුණය. එහෙමනම් රහ බැලීම අත්හැරීම තමයි මේ බුදුහාමුදුරුව කළේ. එතකොට මේ රහ බැලීම කරන්නේ මත් වෙලා. මේ මත් වීම නිසා තමයි මේ රහ බලන දේවල් උපාදානය කරගන්නේ, අල්ලගන්නේ, අයිති කරගන්නේ. ඉතින් ඒක නිසා අරහත් ගුණය කියන්නේ රහ බැලීමේ අත්හැරිය. දැන් අර මෝහය නැති කරාට පස්සේ මේ රහ බැලීම අත්හැරෙනවා. ඒකයි න මෝ තස්ස භගවතෝ අරහතු. ඊට පස්සේ මේ සං මා එකත් ගුණයක්. සම්මා අංගාටම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් කියන මේ සම්මා අංගාට සම්මා ඥාන, සම්මා විමුක්ති කියන අංග දෙකත් එක්කලා අම්මා අංග 10ක් තියෙනවා. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. ප්‍රිය දෙයට ඇලෙන රාගය, අප්‍රිය දෙයට ගැටෙන ద్వේෂය, ප්‍රියා ප්‍රියා අතර මුලා වෙන මානය කියන තුන මේකතු කළාම සං කියනවා. සං කියන්නේ යම් ආකාරයකට අපි සම්බන්ධතාවයක් මේ සංසාර ගමනට, පුද්ගලයන්ට, දේවල් වලට, තැන් වලට, ධර්ම වලට සම්බන්ධතාවයක් ඇති වෙනවා. එතකොට සම්මා කියන්නේ මේ රාගයෙන් සම්බන්ධ වෙන දේවල් වලින් මිදී නිදහස් වෙනවා. මා කියන්නේ මිදී නිදහස් වීම. එතකොට රාගයෙන් මිදී නිදහස් වීම, ద్వේෂයෙන් මිදී නිදහස් වීම, මෝහයෙන් මිදී නිදහස් වීම තමයි සම්මා ගුණය. සම්මා අංග 8. ධම්මෝ සංදිච්චිකෝ කියන්නේ මේ සං දැක්ක. ඒ සං දැකලා මේ සං වල තියෙන අසාර බව, අනාත්ම බව, අනිත්‍ය බව, අනිස්තිර බව දැකලා මේ සං වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් අන්නර මෝහය නැති කළ පුද්ගලයෙකු විතරයි. සං වලින් මිදී නිදහස් වීම අනුයි නමෝ තස්ස කියන தත්වයට කෙනෙක්පත් වෙන්නේ. ඉතින් ඒක නිසා සම්මා ගුණය කියන්නේ මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙලා
වීතරාගී වීතදේශී වීතමෝහී කියන තත්වයට පුද්ගලයාපත් වෙනවා. ඒක තමයි සම්මා ගුණය. මේ අවසාන වශයෙන් සම්බුද්ධ ගුණය. මේ සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය නැවත වරක්ම බුද්ධ කියන්නේ ඒ රාගය, ද්වේෂය, මෝහය බිහි කිරීම, බුහ කියන්නේ බිහි කිරීම, උද්ධ කියන්නේ උදුරා ගන්න. එතකොට මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ රාගය, ද්වේෂය, මෝහය උපත ලබනවා ආශය, අනුසය නිසා. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ මූලින් උදුරලා දානවා නම් මේ ආශය, අනුසය උදුරලා දානවා. ඒක තමයි ආස්වාප්පේ ඥානය. එතකොට රාගය, ද්වේෂය, මෝහය උදුරා දැමු නිසා මෝහය සාමුලින්ම නැති වුණා. මෝහය සාමුලින්ම නැති වුණ නිසා රාගය, ද්වේෂය, මෝහය සාමුලින් උදුරා දැමුවා. ඉතින් ඒක නිසා මේ කල්පනා කරන්න ඕන මේ න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ අපි අර බුදුපියාණන් වහන්සේව සිහිපත් කරන්නේ, බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරන්නේ මෙන්න මේ ආකාරයට. මොකද සම්පූර්ණයෙන්ම මෝහය නැති කරලා මෙන්න මේ ආකාර වූ ක්‍රියාකාරකම් හේතුන් නිසා භගවත්ුණ්‍ය මේ වත භාගකල බෙදර බලන්නට පුරුදුන රාගයෙන් අත්හැරියා, රාගදේශ මෝහවලින් මිදී නිදහස්ුණා. සම්මා රාගදේශ මෝහ උපදින අර රාග බව, ද්වේෂ බව, මෝහ බව සාමුලින්ම සිටින් උදුරා දැමු. රාග බව, ද්වේෂ බව, මෝහ බව සාමුලින් උදුරා දැමු. රාගදේශ මෝහවලින් මිදී නිදහසු රාබෙලීම අත්තරිය ඇහැකරනාසය දයෝකය මන දිනායෙන් රාබෙලීම අත්තරිය මේ ගත පිළිබඳව වතු පිළිබඳව විභංග කරලා දැක්ක හේතුන් නිසා මෙන්න මේ කාරණා නිසා බුදුහාමුදුරන් වහන්සේ න මෝ කියන මෝහය සාමුලින් නැති කළා කියන අර්ථය තමා මේ වචන ටිකේ තියෙන්නේ. ඒ නිසා මෙතන මේ සංස්කෘත වචනයක් තියෙනවා නමස්තේ කියන. නමස්තේ කියන එහෙම නමස්කාරය කියන එවනනම් මේ වන්දනාවක් කරන කතාවක් මෙතන නෑ. නියම මුල් බුදුදහම පස්සේ කාටිකේ වුණාට මේක මේ අර්ථ ධර්ම තේරුම් ගන්න බැරුව මේක මේ නමස්කාර පාඩයක් හැටියට කොහොම හරි මහායාන බුද්ධාගමේ ජෛනාගමේ බලපෑමක් ගන්න මේ තේරවාදී ධර්මයට මේක නමස්කාර පාඩයක් හැටියට එකතු වුණාට මේක එහෙම නමස්කාර පාඩයක් නෙමෙයි. මේක තියෙන්නේ ඒ උතුම් බුදු ගුණ සිහිපත් කිරීමෙන් අපි තුල මේ බුදු ගුණ ඇති කර ගන්නට උපකාර වන ක්‍රියාකාරකම් එමන අධිෂ්ඨානයක් ඇති කරගෙන අපි අර වත බිලා බලන්න පුරුදු වෙන්න ඕන. භගවත් ගුණය රාබෙලීම අත්හරින්නට පුරුදු වෙන්න ඕන. රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒක මතුම රාග ද්වේෂ මෝහ මුලින්ම සාමුලින්ම අපේ හිතෙන් මුදුරලා දාන්න ඕන. ඒ අනුව අපිටත් න මෝහ කියන තත්වයට මෝහය සාමුලින්ම නැති කරගන්න පුළුවන්. මෝහය තියෙනකම් අපි සංසාර ගමන යනවා. මෝහය සාමුලින්ම නැති වුණා නම් නිවන් අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා තුන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ න මෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස කියන එකේ බොහොම ගැඹුරු තේරුමක් තියෙනවා. නිවනම ඔතන තියෙනවා. මුළු බුද්ධ දේශනාවම ඔතෙන්ට කැටි කරලා උද්ඝා කරපු වචන පහක් ඔතන තියෙනවා. ඉතින් ඒක හරි හැටියට තේරුම් ගත්තොත් නිවන් මාර්ගය එතනම තියෙනවා.